හොඳයි ඉතින් සුබ දවසක් කියලා අදත් ඔයා පිළිගන්නවා එඩිටෙල් කේ YouTube channel එකේ කියන තවත් වීඩියෝ එකකට. ඉතින් ඔයා ෆොටෝ එඩිටින් වලට වීඩියෝ එඩිටින් වලට කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම අපේ WhatsApp group එකේ සහ අනෙකුත් pages වල සහ group වල links පහල දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒවත් එක්ක join වෙන්න. හරි ඉතින් අද ආරං ඇවිල්ලා තිනවා Kindmaster app එකේ full review එකක්. වැඩි කතා නොකර අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මම මුලින්ම Kindmaster app එක open කරගන්නම්. ඉතින් Kindmaster app එක ඕපන් කරගත්ත ගමන්ම මෙන්න මේ වගේ නෙවෙයි ඔයගොල්ලන්ට බලා ගන්න හම්බ වෙන්නේ. ඉස්සල්ලාම් පුංචි ගයිඩ් එකක් එනවා. ඉතින් ඒක ස්කිප් කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි ඔයගොල්ලෝ අරගෙන එන්නේ. හරි ඉතින් ඉස්සල්ලාම් වම් අත පැත්තෙන් පටන් ගමු. මෙන්න මෙතන තියෙනවා Kindmaster logo එක. ඊට පස්සේ tutorial and tips කියලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේකේ තියෙන tips and tutorial බලන්න මෙන්න මේ tab එකෙන්. ඊළඟට තියෙනවා මෙන්න මේ FAQ. ඉතින් Kindmaster ගැන තියෙන ප්‍රශ්න ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ FAQ කියන එක අතුලට ගිහිල්ලා Kindmaster develop කරපු team එකෙන් අහන්න. ඊට පස්සේ මෙන්න මේ what's new කියන එකෙන් Kindmaster ගැන අලුත් news වගේ දේවල් බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන setting. මේ setting කියන එක අතුලට අපි යමු. ඉතින් මෙතන සාමාන්‍ය settings ටිකක් තියෙන අපිට හදා ගන්න පුළුවන්. ඉතින් මේවා අපි ගොඩක් වෙලාවට යූස් කරන්නේ නැහැ. මොකද අපිට ප්‍රොජෙක්ට් එකක් හදාගත්තාම මේක අපිට ඕන විදිහට එඩිට් කරගෙන යන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මේ කතිර අයිකන් එක ටච් කරලා මම මෙන්න මෙතනින් බැක් වෙනවා. හරි ඊට පස්සේ මෙන්න මේ get project create new project කියන එක ගැන අන්තිමට කතා කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ asset store කියලා දිනවා. මේක ඇතුළට ගියහම අපිට පුළුවන් Kindmaster එකේ asset store එක access කරන්න. ඉතින් මේකේ තියෙන සමහරක් දේවල් වලට free ගන්න බෑ. ඉතින් මේ දේවල් වලට පුළුවන් යූස් කරලා බලන්න. ඉතින් මෙතන ට්‍රාන්ස්මිෂන් මියුසික් ඉෆෙක්ට් වගේ දේවල් ගොඩක් බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන ෆලෝ කියලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ TikTok Instagram මේ වගේම YouTube එකෙන් Kindmaster ෆලෝ කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන පහල තියෙනවා recommended apps කියලා. ඉතින් මේ තියෙන්නේ Kindmaster app එක යටතේ රන් වෙන තවත් app කිහිපයක්. හරි ඉතින් එච්චරයි අපිට මෙන්න මේ home screen එකේ එහෙම නැත්නම් welcome screen එකේ බලා ගන්න හම්බ වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට create new project කියලා දෙනවා. ඊට කලින් මම මෙන්න මේ get project කියන එක ගැන කතා කරන්නම්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ get project කියන එක අතුලට ගිහිල්ලා මේ Kindmaster ලබා දෙන project එකක් download කරගෙන බලන්න පුළුවන් මොන වගේද project එකක් හදාගන්න කියලා. ඉතින් මම මේක ගැන කතා කරන්න යන්නේ නැහැ. ඉතින් අපි දැන් හදන්නේ අලුත්ම project එකක් හදාගන්න. හරි ඉතින් ඒකට අපි යන්න ඕනේ මෙන්න මේ create new කියන එක අතුලට. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන රේෂියෝ එක සිලෙක්ට් කරගන්න 16 by 9 1 by 1 4 by 3 වගේ රේෂියෝ කිහිපයක් මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ 16 by 9 කියන එක තියාගෙන මෙන්න මෙතනින් next කරනවා. right ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ තැනකට තමයි අරගෙන ඉන්නේ. මෙතන ඔය ගැලරි එකේ තියෙන වීඩියෝ ඉමේජස් ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දකුණු අත පැත්තේ මෙන්න මෙතන මේ තියෙන icon එකෙන් ඔයාට පුළුවන් මෙන්න මේ පහළම තියෙන ෆයිල්ස් මෙන්න මේක ඔබලා මෙන්න මේ විදිහට උඩට මාර්ගෙන ඉන්න. ඒ වගේම ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේ icon එක උඩ ටච් කරලා මෙන්න මේ විදිහට ෆොටෝස් වීඩියෝස් වෙන වෙනම බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන මේ තියෙන shop icon එකෙන් Kindmaster asset store එකට යන්න පුළුවන්. ඒක ගැන අපි කලින් කතා කරා. ඉතින් මේ icon එක තියෙන හැම තැනකදීම අනිවාර්යයෙන්ම අපිට යන්න වෙන්නේ Kindmaster asset store එකට. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ ඉමේජස් වීඩියෝස් කියන තැන් වලින් පුළුවන් Kindmaster අපිට ලබා දීලා තියෙන දේවල් යූස් කරන්න. ඉතින් මේ වීඩියෝ කියන එක මෙන්න මේ get වීඩියෝ එකෙන් ගිහිල්ලා අපිට පුළුවන් asset store එකෙන් download කරගන්න. හරි ඉතින් මම මෙන්න මේ විදිහට මගේ gallery එකේ තියෙන photos දෙකක් මෙන්න මේ විදිහට add කරගන්නම්. right අපිට පුළුවන් මෙන්න මේ කතිර icon එක touch කරලා මෙන්න මේ විදිහට අපේ editor interface එකට enter වෙන්න. හරි ඉතින් ඉස්සරලාම වම් අත පැත්තෙන් පටන් ගමු. මෙන්න මෙතන තියෙන back button එක මේක ඔබවහම අපි ඔටෝම අපේ welcome screen එකට යනවා. ඉතින් මෙතෙන්ට යන්න අපේ project එක save වෙලා ඒක උඩ නැවත touch කරලා මෙන්න මේ විදිහට එන්න පුළුවන් අපේ editor interface එකට. හරි ඉතින් ඊට පස්සේ තියෙනවා මෙන්න මේ button දෙක මේ දෙක වැඩ කරන්නේ නැහැ මේ වෙලාවේදී. මොකද මෙන්න මේ විදිහට අපි මොකක් හරි වෙනසක් කරපුවාම අපිට මෙන්න මේ බටන් වැඩ කරනවා. ඉතින් මේ අන්ඩෝ බටන් එක ඒ වගේ මෙන්න මේ අන්ඩෝ එක නැවතත් ඩිලීට් කරන බටන් එක තමයි මෙතන බලා ගන්න වෙන්නේ. ඉතින් මෙන්න මෙතනින් අපිට පුළුවන්
फोटो एक मे वीडियो के मेन मे प्रिव्यू इंटरफेस के फोटोसा मेन मेरे कैप्चा सेव कर इवागे कैप्चा एड क्लिपिंग अब मे क्लिपर मे ऐड करवागे कैप्चा एड लेकिन लेक ऐड कर पुलवा हर थिंग इट पास मेन मेतन बलगंड पुलवा सैटन इतनी मे सैटन अपे प्रोजेक्ट के सैटिंग हदागंड पुलवा इवागे मेतन बलगंड पुलवा ऑडियो वीडियो एडिटिंग के कोटस्तुना मे देवाट पुलवा एडिट के यूज कर अभी मेकना ट्यूटोरियल कथा करना पेहदी इतनी चैनल इकट पास मेन मेकिंग अभी पुलवांग अपे टाइम लाइन के विधि मेन मे विधि बलगा थिंग मेक टच कर मत अभी मेन मे विधि अंडो सह अंडो डिलीट बटन इवागे मेन मे वे प्ले बटन अब बलगा पुलवा इतनी मेन मे बटन के मेन मेतन पेन प्रिव्यू विजिबिलिटी का हदागन पुलवा मेन मे विधि ओन सह ऑफ विधि इट पास मेन मेकिंग अभी पुलवा क्ली पत्र मारे इतनी मेक एक मेन मीद टह क्ली अत्र मारेनवा वोट पेन अति इध मेन मे बटन अभी पुलवा नवता तपे प्रिव इंटरफेस हर थिंग इट पास अभी दकुनोत पेमो थिंग दकुनोत पे उड़म तीन मेन मे वे एक्सपोर्ट आईक अभी पुलवा मेक टच मेन मे विधि आप वीडियो गैलरी सेव कर ඉතින් මේක අපි අවසානට එක්ස්පෝට් කරන විදිය ගැන කතා කරමු ඊට පස්සේ මෙන්න මේ මීඩියා කියන එකෙන් මෙන්න මේ විදිහට අපිට පුළුවන් ක්ලිප්ස් ඇඩ් කරගන්න අපේ වීඩියෝ එකට ඉතින් මම මෙන්න මේ විදිහට ඇඩ් කරගෙන පෙන්නන්නම් ඉතින් මේවා ඇඩ් වෙන්නේ අපිට ක්ලිප්ස් විදිහට වීඩියෝ එකේ හරි ඊට පස්සේ මෙන්න මේ ලේයර් කියන එකෙන් අපිට පුළුවන් ඉමේජ් ලේයර් එකක් වීඩියෝ ලේයර් එකක් ඕන නම් මෙන්න මේ මීඩියා කියන එක ඇතුළට ගිහිල්ලා අපේ ගැලරි එකේ තියෙන දේවල් यूज कर मेन मे विधि मगे गैलरी की दिन फोटो मेन मे विधि यूज कर अडी लेकट रईट इट पास मे लेके मेन मे दिन इफेक्ट बलगन पुलवा मेन मे बेसीक इफेक्ट मेन मे आगे ब्ल इफेक्ट देखा थिंक मे वाट पुल यूज कर मम्मी मेन मे विधि ब्ल इफेक्ट मेन मे हरी मेन मेम त्यागना इट पास अभी पुलवा मेक स्टिकर्स ऐड कर मेन मेतनी थिंग वाट पुलवा मेन मे शॉपन टच कर तरवा स्टिकर्स आगे देवल मे काइन मास्टर ऐप कर इट पास दिन मेन मे आगे टेक्स्ट लेक अभी पुलवा मेक अभी अवश्य टेक्स्ट ऐड कर मम्मी एडिटेल के टाइप कर राइट दंग अभी तीन मेन मे आगे टेक्स्ट लेक हर थिंग इट पास मेन मे हाँ ड्रोविंग के अभी पुलवा मेन मे विधि एदी मम्मी मे विला यूज करें थिंग अभी पुलवा मेन मे विधि अपे हाँ ड्रोविंग लेकिन टच कर मेन मे डिलीट बटन के मेक डिलीट कर राइट इट पास मेन मे म्यूजि पुलवा अत्र दिन ऑडियो की मेकेम पुलवा अभी अपे गैलरी के दिन सौंड इवागे मैं एम पी थ्री तीन ओने का मेक ऐड कर मम्मी मेकट ऑडियो ऐड कर हर थिंग मेन मेतन तीन शॉपन मेक असट इस्टे पुलवा इतनी मेन मेतन इतना अपे वीडियो प्ले पोस्ट कर पुलवा राइट इतनी मेतन अभी पुलवा मेक प्ले पोस्ट कर इवागे मेक लोन टच कर वीडियो के प्रिव्यू अब लगा पुलवा हर इट पास अभी मेन मे विधि लेक टच कर मेन मे आगे टेक्स्ट लेक टच कर मेन मेतन अभी पुल मम्मी डूप्लीकेट कर लेयर्स अतर हेम हे कर लेक उड़ट लेक पालट कर मेक बैकर मेक सेंट कर वाल कर मेन मे विधि इट पास तीन मेन मेद अंडो बटन के देवा बड़कर कलिंग कथा कर अंडो डिलीट अत्य विधि हेटमाई मेन मे कीकर ऑप्शन अभी पुलवा मेन मे विधि मेक कीकर इतनी मेन मे विधि टाइम लाइन ड्रग कर मेन मेक मेतन गिना दापू हम वाट बलगंड पुल मेक कीवेना डोड पेनवा थिंग अभी मेक प्ले कर बेलो तो पेन मेक लसन मूवनवा हरी इलांक दीन कम मेन मे डिलीट लेक पुलवा अभी लेक डिलीट कर मेन मे विधि टाइम लाइन बला पिन कर पुलवा हरी
ඊට පස්සේ අපි image layer එක ටච් කරමු ඉතින් මේකේ දිනුත් වෙන්නේ අර විදිහටමයි කිසිම වෙනසක් නැහැ ඉතින් මේකත් කී කරන්න පුළුවන් right ඉතින් මේ effect එක උඩ ටච් කරත් ඒ විදිහටම තමයි option කීපයක් බලා ගන්න පුළුවන් ඉතින් ඊට පස්සේ අපි නැවතත් text layer එක select කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ऑप्शन කිහිපයක් එනවා ඉතින් මේකෙන් පුළුවන් ඉන් ඇනිමේෂන් එක ඕවල් ඇනිමේෂන් එක සහ අවුට් ඇනිමේෂන් එක හදාගන්න මෙන්න මේ උඩම තියෙන ටූල්ස් තුන යූස් කරලා ඊට පස්සේ මේකේ ඔපැසිටි එක මෙන්න මෙතනින් අඩු වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ රොටේට් කරගන්න පුළුවන් ඒ වගේම බ්ලෙන්ඩින් ඔප්ෂන් හදාගන්න පුළුවන් ටෙක්ස්ට් එක ඕපන් වෙන විදිහත් මෙන්න මේකෙන් හදාගන්න පුළුවන් ඉතින් මේවා කැමති විදිහට යූස් කරන්න ඒ වගේම අපේ ඇඩ් කරපු ටෙක්ස්ට් එකට අවුට්ලයින් එකක් ඇඩ් කරගන්න පුළුවන් මෙන්න මේ අවුට්ලයින් කියන එකෙන් ඒ වගේම ෂැඩෝ එකක් ඇඩ් කරගන්න පුළුවන් මෙන්න මේ ෂැඩෝ කියන ටූල් එකෙන් ඊට පස්සේ ග්ලෝ එකක් ඇඩ් කරගන්න ඕන නම් මෙන්න මේ ග්ලෝ කියන ටූල් එක යූස් කරන්න පුළුවන් ඉතින් මේක වටේට බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් ඇඩ් කරන්න ඕන නම් මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් කියන එක යූස් කරන්න පුළුවන් ඉතින් මේ ඇප්ලයි ඕල් කියන එකෙන් තව ටෙක්ස් ලේයර් දෙනවා නම් මේ විදිහටම අනිත් ඒවටත් මේ සෙටින්ග්ස් ඇඩ් වෙනවා ඉතින් මේ ইনফরমේෂන් කියන එකෙන් අපිට පුළුවන් මේක ගැන පොඩි විස්තරයක් බලා ගන්න ඉතින් මේක නමක් ටයිප් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉතින් මම මේ වෙලාවේදී නමක් ටයිප් කරන්න යන්නේ නැහැ හරි ඉතින් ඊට පස්සේ අපි ඉමේජ් ලේයර් එක සිලෙක්ට් කරමු හරි ඉතින් මේකෙත් බලා ගන්න පුළුවන් වෙන්නේ අපි කලින් ටෙක්ස් ලේයර් එක වගේම මෙන්න මේ විදිහට ඉන් ඇනිමේෂන් එක ඕවල් ඇනිමේෂන් එක සහ අවුට් ඇනිමේෂන් එක ඉතින් මෙන්න මේ ක්‍රෝමා කී කියන එක යූස් කරලා අපිට පුළුවන් එක කලර් එකක් විතරක් රිමූව් කරන්න. ඉතින් මේක වීඩියෝ ලේයර් වලටත් වැඩ කරනවා. ඉතින් ගොඩක් අය ග්‍රීන් ස්ක්‍රීන් වගේ දේවල් රිමූව් කරන්න මෙන්න මේ ක්‍රෝමා කී කියන එක යූස් කරලා. ඉතින් මම මේ වෙලාවදී මේක යූස් කරන්න යන්නේ නැහැ. මෙන්න මේ ක්‍රොප් කියන එකෙන් අපිට පුළුවන් ෆොටෝ එකක් ක්‍රොප් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට අපිට අදාළ කොටස විතරක් ක්‍රොප් කරගන්න පුළුවන්. right ඉතින් මේක ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ කැමති විදිහට යූස් කරන්න ඉතින් මේකට ෆිල්ටර්ස් වගේ දේවල් මෙන්න මෙතනින් ඇඩ් කරගන්න පුළුවන් ඉතින් අපේ ලේයර් එකේ ඇඩ්ජස්ට්මන්ට් මෙන්න මෙතනින් කරගන්න පුළුවන් බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් සැචුරේෂන් වගේ ඉතින් ඊට පස්සේ මෙන්න වගේ බ්ලෙන්ඩින් ඔප්ෂන් එකත් මාරු කරගන්න පුළුවන් අපිට ඕන විදිහට ඉතින් මෙන්න මේ ইনফরমේෂන් කියන එකෙන් අපේ ලේක ගැන පොඩි ইনফরমේෂන් ටිකක් බලා ගන්න පුළුවන් මේවා ඇත්තටම වැදගත් නැහැ ඉතින් මෙන්න මේ විදිහට ඉෆෙක්ට් එක ටච් කරාමත් අපිට මෙන්න මේ වගේ සෙටින්ග්ස් කිහිපයක් එනවා ඉතින් මෙන්න මේ උඩම තියෙන අයිකන් තුන ටච් කරලා අපිට පුළුවන් ඉන් ඇනිමේෂන් එක අවුට් ඇනිමේෂන් එක සහ ඕවල් ඇනිමේෂන් එක හදා ගන්න මෙන්න මේ සෙටින්ග්ස් කියන එකෙන් මෙන්න මේ විදිහට මේකේ සයිස් එක අඩු වැඩි කර ගන්න පුළුවන් හොඳයි ඉතින් ඊළඟට මෙන්න මේ ඔපැසිටි කියන එකෙන් මේක ඔපැසිටි එක අපිට ඕන ගන්නට අඩු වැඩි කර ගන්න පුළුවන් ඊට පස්සේ තියෙනවා මෙන්න මේ වගේ ට්‍රිම් කියන එකක් මේකෙන් අපිට පුළුවන් මෙන්න මේ විදිහේ ලේ එක අපිට අදාළ කොටස් වලින් කට් කර ගන්න ඉතින් මෙන්න මේ විදිහේ මැද්දෙන් ඕන නම් මැද්දෙන් කට් කරන්න පුළුවන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක ටයිම් ලයින් එකේ කට් උනා ඉතින් මෙන්න මේ විදිහේ දකුණු පැත්ත ඕන නම් මෙන්න මෙතනින් දකුණු පැත්ත කට් කර ගන්න පුළුවන් මෙන්න මෙතනින් වම් පැත්ත කට් කර ගන්න පුළුවන් ඉතින් අපේ ටයිම් ලයින් එකේ මේ දේවල් ප්‍රියු වෙනවාට බලා ගන්න පුළුවන් හොඳයි ඉතින් ඊළඟට දින මෙන්න මේ ෂේප් කියන එක ඉතින් මේක අපිට ඕන ෂේප් එකකට මෙන්න මේ විදිහට ඇඩ් කර ගන්න පුළුවන් රයිට් ඊට පස්සේ මෙන්න මේ රොටේට් කියන එකෙන් අපිට පුළුවන් මේක රොටේට් කර ගන්න ඉතින් වීඩියෝ ලේයර් වල සහ ෆොටෝ ලේයර් වලත් මේ විදිහමයි වෙන්නේ හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ මේන් ලේයර් එක සිලෙක්ට් කරත් මෙන්න මේ වගේ කීපයක් තමයි බලා ගන්න හම්බෙන්නේ ඔප්ෂන් ඉතින් මේ කතුරක තියෙන අයිකන් එක ටච් කරපුවම අපිට පුළුවන් මේක ස්ට්‍රීම් කරන්න ඒ වගේම කට් කරලා මෙන්න මේ විදිහට මැදින් කට් වෙලා ඉමේජ් එක නැවතත් ටයිම් ලයින් එකට ඇඩ් වෙන විදිහට හදා ගන්න ඒ වගේම මෙන්න මේ අයිකන් එක ටච් කරලා අපිට පුළුවන් මෙන්න මේ මැද තියෙන අයිකන් එක ටච් කරලා ෆොටෝ එක මෙන්න මේ ගානට ක්‍රොප් කරගන්න ඉතින් මේක අපේ මේන් ක්ලිප් ටික තමයි මේ බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මේවට කලර් ෆිල්ටර් සෙට් කරන්න පුළුවන් මෙන්න මේ වයිට් කියන එකෙන් බෑග්ග්‍රවුන්ඩ් එක වටේට බ්ලැක් වයිට් එකක් ඇඩ් වෙන එක තමයි වෙන්නේ. ඉතින් ෆොටෝ එඩිට් කරන අය අනිවාර්යයෙන්ම මේක ගැන දන්නවා.
ඉතින් මෙන්න මේ රොටේට් කියන එකෙන් අපිට පුළුවන් මේක රොටේට් කරගන්න හරි ඉතින් කයින් මාස්ටර් එකේ බේසික් දේවල් ගැන මම දැන් කතා කරා ඉතින් අපි මේකට වීඩියෝ ලේ එකක් ඇඩ් කරලා බලමු ඉතින් මම මෙන්න මේ ලේ එක උඩ ටච් කරලා මෙන්න මේ මීඩියා කියන එකෙන් මේකට වීඩියෝ ලේ එකක් ඇඩ් කරගන්නවා හරි ඉතින් මම මෙන්න මේ විදිහට වීඩියෝ ලේ එකක් ඇඩ් කරගන්නම් රයිට් ඉතින් අපිට පුළුවන් මේ වීඩියෝ ලේ එකේ ක්‍රෝමා කී කියන එකෙන් මෙන්න මේ විදිහට බ්ලැක් එහෙම නැත්නම් අපිට ඕන කලයක විතරක් රිමූව් කරගන්න ඉතින් මම මෙන්න මේ ක්‍රෝමා කියන එක දැනට ඩිසේබල් කරනවා ඉතින් වීඩියෝ ලේ එක සිලෙක්ට් කරාම අපිට මේකෙත් ඉන් ඇනිමේෂන් එක ඕවල් ඇනිමේෂන් එක වගේ දේවල් හදා ගන්න පුළුවන් ක්‍රොප් කරගන්න පුළුවන් ස්පීඩ් එක මෙතනින් වෙනස් කරගන්න පුළුවන් ඉතින් මෙන්න මේ දකුණු පැත්තේන ඔප්ෂන් ටික ඔයාගේ ලේ එක මත වෙනස් වෙනවා ෆොටෝ එඩිටින් වලට ඒ කියන්නේ ෆොටෝ ලේ එකක් ඇඩ් කරාම ෆොටෝ එකට අදාළ විදිහට තමයි මෙන්න මෙතන සෙටින්ස් හදා ගන්න වෙන්නේ ඉතින් වීඩියෝයක් ඇඩ් කරාමත් ඒ විදිහටමයි වීඩියෝ එක මෙන්න මෙතන රිවර්ස් කරන්න පුළුවන් ඉතින් ගොඩක් පරණ කයින් මාස්ටර් වර්ෂන් එකක් තියෙනවා නම් මෙන්න මේ රිවර්ස් කියන ඔප්ෂන් එක නැති වෙයි නමුත් මෙතන තියෙන ගොඩක් ඔප්ෂන් වලට බලා ගන්න පුළුවන් පරණ කයින් මාස්ටර් ඇප් වලත් ඉතින් බ්ලෙන්ඩ් ඉන් මෝඩ් ඒ වගේම මෙන්න මේ එක්ස්ට්‍රැක්ට් ඔඩියෝ කියන එකෙන් අපිට පුළුවන් වීඩියෝ එකේ තියෙන සවුන්ඩ් එක අන්ලින්ක් කරගන්න ඉතින් ඊට පස්සේ සවුන්ඩ් එක මෙන්න මේ විදිහට ඩිලීට් කරන්න පුළුවන් හරි ඉතින් මෙන්න මෙතනින් අපිට මේක ඇඩ් වෙන්න ඕන විදිහ හදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ෆුල් ස්ක්‍රීන් මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන් ඒ වගේම මෙන්න මේ විදිහට ක්‍රොප් කරගන්න පුළුවන් රයිට් ඉතින් වීඩියෝ ලේ එකක් ඇඩ් කරාම මෙන්න මේ විදිහට තමයි වෙන්නේ ඉතින් මෙන්න මේ දකුණු පැත්තේම තියෙන අයිකන් එකෙන් අපිට පුළුවන් මේකේ වොලියුම් එක අඩු වැඩි කරගන්න හරි ඉතින් දැන් අපි මෙන්න මේ විදිහට ඔඩියෝ ලේ එකක් සිලෙක්ට් කරාම මෙන්න මේ විදිහට ඔප්ෂන් කිහිපයක් එනවා ඉතින් මේකිනුත් අපිට පුළුවන් මේකට EQ එකක් ඇඩ් කරගන්න ඒ වගේම වොයිස් එක චේන්ජ් කරගන්න ඒ වගේම මෙන්න මේ ලූප් කියන ඔප්ෂන් එක ගොඩක් වටනා වීඩියෝස් කරන අයට මේ ලූප් කියන එක එනේබල් කරලා loop to end කියන එක දීපුවාම මේ sound එක අපේ video එක end වෙන තැනට එනකල්ම එනවා ඉතින් මේ ගැන තමයි kinemaster එකේ සරලවම කතා කරන්න තියෙන්නේ හරි ඉතින් මෙතනින් එහාට මම kinemaster එක ගැන කතා කරන්න යන්නේ නැහැ මොකද මම ඉස්සරහට tutorials අරගෙන එන හින්දා ඉතින් මෙන්න මේ export icon එක උඩ touch කරලා අපි वीडियो का सेव कर गाना पुलवा मिन्ने में सेव किया ने कहीं इतने में तनी वीडियो के क्वालिटी का वेनस कर गाना पुलवा इतने मंग रेकमेंड कराने में का मिन्ने में वा गेलेवल लेकिंग तिया आगे ना वीडियो का सेव कर गाना हाल इतने में तना आप इतने पुलवा FPS का एक याने फ्रेम रेट का सिलेक्ट कराने वा गेम क्वालिटी का मिन्ने में विदर सिलेक्ट कराना इतने में के 30 FPS විතරයි පෙන්වන්නේ ඉතින් මේක 60 FPS වෙනකල් අපිට පුළුවන් සෙටින්ස් වලින් හදාගන්න ඒක නම් ඉස්සරහ වීඩියෝ එකකින් කතා කරනවා ඉතින් මෙන්න මේ විදිහට සේව් කියනක ඔබපුවාම අපේ වීඩියෝ එක ගැලරි එකට සේව් වෙනවා ඉතින් kinemaster app එකේ ෆුල් රිව් එකක් මම අද අරගෙන ආවේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් කරන්න ඒ වගේම යාළුවෙක්ටත් බලන්න ෂෙයා පාරක් දාගෙන යන්න ගිහිල්ලෙන්නම් හැමෝටම සුබ දවසක්